සාදරයෙන් පිළිගන්නවා අපේ SDSN YouTube channel එක. ඔයා මේක තුල ඉන්නේ අපේ access video series එකේ තවත් එක් video එකක් එක්ක. අපි මේ video එකේදී කතා කරන්න යන්නේ forms ගැන. එතකොට මේ මොනවද forms? කොහොමද මේ forms වලින් වැඩ කරන්නේ? මොකද්ද මේ forms වලින් වෙන්නේ? මේ වගේ දේවල් අපි මේ video එකේදී කතා කරනවා. දැන් මේ වගේ දකින්න ලැබෙන්නේ අපි ගිය සතියේ භාවිත කරපු ටේබල් දෙකක්. එතකොට මේ ටේබල් දෙකේ මේ විදිහට දත්ත තියෙනවා. එතකොට දැන් ෆෝම් කියන දේවල් ගැන තමයි අපි අද කතා කරනවා කිව්වේ. එතකොට මේ ෆෝම් කියන දේවල් ඇත්තටම භාවිත කරන්නේ මේ ටේබල් වලට දත්ත ඇතුළත් කරන්න. ඉන්ටර්ෆේස් එකක් තමයි මේ ෆෝම් එක කියන්නේ. එතකොට මේ ෆෝම් එක හරහා අපිට පහසුවෙන්ම අපිට මේ ටේබල් වලට අවශ්‍ය දත්ත ටික ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු කොහොමද මේ දේවල් කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි ෆෝම් එක නිර්මාණය කරමු. ඒ සඳහාම යනවා create කියන එකට. ක්‍රියේට් කරලා ගියලා මෙතන ෆෝම්ස් කියලා ලයික් තියෙනවා. මෙතනින් ගන්න පුළුවන් ෆෝම් කියන එක ගන්නත්, ඒකෙනුත් අපිට ෆෝම් එක නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ෆෝම් ඩිසයින්, ඒ වගේම ෆෝම් විසන්. අපි මේ ෆෝම් කියන එක භාවිත කරොත් මේ ටේබල් දෙකම සලකලා එයාලා තනි ෆෝම් එකක් නිර්මාණය කරන මේ ටේබල් දෙකටම දත් ඇතුළත් කරන්න පුළුවන් විදිහට. ෆෝම් ඩිසයින් කියන එකත් භාවිත කරොත් අපි සම්පූර්ණයෙන් මුළු ෆෝම් එකම අපිට ඩිසයින් කරන්න සිද්ධ වෙනවා. අපි ෆෝම් විසට් කියන එක භාවිත කරොත් අදාළ ටේබල් එකෙන් අපිට දත් අපට ඕන විදිහට අරගෙන ෆෝම් එක අපිට කස්ටමයිස් කරමින් හදා ගැනීමේ හැකියාව තියෙනවා. මේක ගොඩක් ලේසියි. අපි ෆෝම් විසාර්ඩ් කෙනකින් නිර්මාණය කරමු ෆෝම් එක. මම ටේබල් එම්ප්ලොයි සඳහා තමයි ෆෝම් එක නිර්මාණය කරන්න යන්නේ. මෙතන query සහ ටේබල් තියෙනවා පෙන්නනවා. අපි query කියන එක ඊළඟ වීඩියෝ එකේ කතා කරමු මොනවද query කියන්නේ කියලා. මෙතන ටේබල් ගැන මේ විදිහට ටේබල් එක සිලෙක්ට් කරලා මම මේ ටේබල් එකේ මේ දත්ත තුනම ෆිල් කරන නිසා මේ තුනම ගන්නවා මේ විදිහට. ෆීල්ඩ් එක විදිහට අරගෙන මේක next දෙනවා. නෙක්ස්ට් දුන්නාට පස්සේ අපිට මේ අවස්ථාවේ කොළඹුනා අවස්ථාවම තියාගෙන නැවතත් නෙක්ස්ට් එකක් ලබා දෙනවා. ෆෝම් එක සේව් කරන්න ඕන නම ආන මම මේ TB කියන එක FR කියලා වෙනස් කරනවා. ෆෝම් එම්ප්ලොයි කියලා. මෙතන වෙනසක් කරන්න ඕනේ නැහැ. මම මේක ෆිනිෂ් දෙනවා. දැන් අපිට මෙන්න මේ විදිහේ ෆෝම් එකක් නිර්මාණය වෙලා එනවා. ඉතින් ෆෝම් එකක් පහසුවෙන් වගේ නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. එතන මේ ෆෝම් එකේ අපිට ගියොත් මේ වගේ view තුනක් තියෙනවා. ෆෝම් view එක සහ layout view එක සහ design view එක කියලා. ෆෝම් view එකේදී අපි භාවිත කරන්නේ දත්ත ඇතුළත් කිරීම සඳහා. layout view එකක් භාවිත කරනවා මේකේ මෙන්න මේ වගේ දේවල් කරන්න. layout view එකට ගියොත් මේ වගේ දකින්න හම්බෙන අපිට මේක layout එක වෙනස් කරන්න පුළුවන්, පෙන්වීම වෙනස් කරන්න පුළුවන් මේ වගේ. ඒ වගේ දේවල් අපි කරන්නේ layout view එක හරහා. ඒ වගේම අපිට මේක design view එකට ගියොත් මේ වගේ දකින්න ලැබෙනවා. අපිට මේකේ ගොඩක් දේවල් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ ඩිසයින් එකක් අලුතෙන් දාන්න, ඒ වගේ දේවල්. මම මේක ෆෝම් කියලා ටයිප් කරන්න. ඒ වගේම මේක සිලෙක්ට් කරලා අපිට මෙතනින් ෆෝමැට් හරහා අපිට මේකට කලර් එකක් ඇතුළත් කරන්න මේ වගේ දේවල් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක සෙන්ටර් කරන්න වගේ දේවල් අපිට මෙතනදී කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතොර ඩිසයින් view එක අපි භාවිත කරන්නේ ඔන්න වගේ දේවල් වලට. අපි බලමු දැන් මේකට කොහොමද ෆෝම් එකට ෆෝම් එකෙන් ටේබල් වලට දත්ත ඇතුළත් කරන්න කියලා. මම ඒ සඳහා මේක යනවා දත්ත ඇතුළත් කරන්න භාවිත කරනවා කියන්නේ ෆෝම් view එක. ෆෝම් view එකට යනවා. ෆෝම් view එකට ගිහිල්ලා මම මෙතන දෙන්න මෙතන අපිට භාවිත කරන්න පුළුවන් මේ new කියන button එක. new කියන එක අපිට දුන්නාම මේක refresh වෙලා මෙතනින් අපිට අලුත් නමක් ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දෙනවා. මම මෙතන මේ වගේ නමක් දෙනවා. ID එක දෙනවා. නම්බරේ ඔටෝ නම්බර් තියෙන එක ඔටෝ ජෙනරේට් වෙලා එනවා. ඊට පස්සේ මම මේක මේ විදිහට සේව් එකක් ලබා දෙනවා. සේව් එකක් ලබා දීලා අපි බලමු. එම්ප්ලොයි කියන එකට ගිහින් අපිට මේක ඇවිත් තියෙනවද කියලා. මෙතන දකින්න ලැබලා තියෙනවා අපි මේ රිෆ්‍රෙෂ් ඕල් කියන එක ලබා දෙනවා. අන්න එතකොට අපි අලුත් එම්ප්ලොයි මෙතෙන්ට insert වෙනවා. ඔන්න ඔය විදිහට ගොඩක් පහසුවෙන් මෙතනින් අපිට දත්තයක් ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු මේක බටන් හරහා කොහොමද කරන්න කියලා ඊගාවට. ඊතර අපිට මේකට බටන් එකක් ඇතුළත් කරන්න පුළුවන්. දත්ත ඇතුළත් කිරීමට වගේ දේවල් වලට. ඒකට මම form view එකේ form එකේ layout view එකට යනවා. form එකේ layout view එකට ගියාම මෙතන controls කියලා ටිකක් අපිට දකින්න ලැබෙනවා. මම මෙතනින් මේ තියෙන්නේ label text box label button මේ විදිහට මම දකින්න ලැබෙනවා. මේ ඇතුළත් කරන්න පුළුවන්. මම මේක ඇතුළත් කරන්න ඉස්සර මෙන්න මෙතන මෙන්න මේ ටික් එක දාලා තියෙන්න ඕන. නැත්තම් මේ ක්ලොස් කරලා දෙපට විසාඩ් එකේ එන්නේ නැහැ. මේ ටික් එක දාලා මේ බටන් එකක් අරගෙන මේ ඉදිරි ක්ලික් කරලා ලබා දෙනවා. එතකොට මෙන්න මේ විසාඩ් එක අපට එනවා. මේ විසාඩ් එක ආවට පස්සේ මෙන්න මෙතනින්
action එක තමයි add new record කියන එක මට ඕන අලුත්යක් ඇතුළත් කරන්න ඒක දෙනවා ඊළඟ දෙනින් text එකක් ලබා දීලා next කරනවා මම මේකට දෙනවා add කියලා අලුතෙන් එකක් ඇතුළත් කරන්න යන්නේ මෙතන මේක add record කියලා නම් වෙනවා මේ විදිහට මම ඒක මෙතෙන්ට මොනවගේ තියාගන්න add record එක තවත් button එකක් මට ඕනේ ඒ තමයි save කරන්න මම ඒකත් මේ විදිහට ගන්නවා record option වලට ගිහින් මෙතන දෙනවා save record කියලා next කියන එක ලබා දීලා මෙතන next දීලා මේකට මම දෙනවා save කියලා finish කරලා ලබා දෙනවා අන්න ඒතර මේ විදිහට අපිට save එක එතෙන්ට ආවා අපි දැන් බලමු කොහොමද මේකෙන් දත්ත insert කරන්නේ මේ button දෙක භාවිත කරලා හරි මම ඒකට යනවා මේකේ form view එකට ඔන්න form view එකේ ඉන්නේ දැන් මේ විදිහට දත්ත ටිකක් insert වෙලා තියෙනවා මම add record තුන ගම මේ ටික reset වෙලා අලුත් දෙකක් අපිට ඇතුළත් කිරීම අවස්ථාව ලැබෙනවා මම මෙතනින් අලුත් නමක් ඇතුළත් කරනවා දැන් මෙතනින් මම මේක තෝරනවා ID කියලා save record එක ලබා දෙනවා මේ ටික save වෙලා තියෙනවා බලමු employee කියන එකේ මේක තියනවාද කියලා. මෙතන pen කිරින එතන මම refresh එකක් දුන්නා. මෙන්න අපි අලුත් දත්ත මේකට insert වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපිට table එකකට දත්ත insert කරන්න form කියන දේවල් භාවිත කරන්නේ. එතන form කියන දේවල් අපිට තව වෙනස් කරගන්න පුළුවන් design view එකේ මේක අපිට ලස්සන විදිහට හදා ගැනීම හැකියාව තියෙනවා. දර form කියන එකේ භාවිතය මෙන්න මේ දේ රදේ දේ හොඳට තේරුම් ගන්න ඇති. අපි ඊළඟ video එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා query සම්බන්ධව query කියන්නේ මොනවද query වලින් වැඩ කරන්නේ කොහොමද කියලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එකට click කරන්න එතකොට අපි දාන video ටක් ගන්න වලට බලා ගැනීම හැකියාව තියෙනවා අද video එක මෙතනින් අවසන් කරනවා ඊළඟ video එකදී නැවත හමු සියලු දෙනාට සුබ දවසක්